ජනායකතුමා කටයුතු කරනවා කියලා අමූලික බොරුවක්. එක්සත් ජාතික පක්ෂයේ මගේ ගමන ගැන මම බලා ගන්නවා. ඒක ජොනීට මේ ගැන මේ කැක්කුමක් තියෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ කැක්කුම තියෙන්නේ වහල්ලු වෙන්න රාජපක්ෂ පවුලට. ඒ වගේම දයසිරි ජයසේකරත් මොකක් දෙයක් කියලා තියෙනවා. මේ මම කතානායකතුමාට බලපෑම් කරනවා කියලා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කතානායකතුමාව බලපෑම් කරන්න කාටවත් බෑ. ඒක ඒගොල්ලන්ම දැනගත්තා, තේරුම් ගත්ත සිකුරාදා. විශේෂයෙන්ම මම දන්න කරු ජයසූරියව තාඩන පීඩනවලට එල්ල කරලා තගරියකින් මර්ධනය කරන්න බැරි පුද්ගලයෙක්. ඉතින් මම හිතන්නේ මෙවැනි ක්‍රියාවලින් එතුමා තවත් ශක්තිමත් වෙයි. මම පැහැදිලිව ප්‍රකාශ කරනවා එතුමා ගන්න දේශපාලන තීරණ මාත් සමග සාකච්ඡාවක් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් තමයි එතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක් දරලා ආයෙත් එතුමා එක්සත් ජාතික පක්ෂයට 2009 ගියා. මම එතුමත් එක්ක ගියේ නැහැ. ඒ මමගේ දේශපාලන තීරණය මම ස්වාධීනව ගත්තා. මට ඒක කරන්න මට ශක්තියක් තියෙනවා. එතුමාට ශක්තියක් තියෙනවා. එතුමාගේ දේශපාලන තීරණ විශේෂයෙන්ම එතුමාගේ ක්‍රියාකලාපය කතානායකතුමා හැටියට ස්වාධීනව කරන්න අවශ්‍ය, අපක්ෂපාතීව කරන්න අවශ්‍ය. එතුමා මේ එතුමායි ගත්ත තීරණ සාධාරණීකරණය කරලා ලිඛිතව මේ රටේ ජනතාවට ලිපි මාර්ගවලින් දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ අලුත් ගේම් එකක් ගහන්න හදන්නේ මක් නිසාද? බහුතරය නැති නිසා. දැන් බහුතරය තියෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. බහුතරය නැති නිසා සුළුතරයක් තිබෙන නිසා කතානායකතුමාට විශාල දැවැන්ත ප්‍රහාරයක් මට ආරංචි මේක ඉහෙලින් වෙනවා කියලා 1-2 මේක යොමු කරන්න කියලා අපි ඒවට බය නැහැ.